විශේෂයෙන්ම අපි දන්නවා ඉදිරි අනාගතයේදී අද විශාල ප්‍රමාණයක් අතරමං වෙලා ඉන්න උසස් අධ්‍යාපනය ලබා ගන්නට බැරිව අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන් සඳහා උසස් අධ්‍යාපනය ලබා දෙන්නට අපි විශාල ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් අපි කරනවා. අපි දන්නවා අද ලෝකේ තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය වැනි තාක්ෂණ හරහා විශාල ලෙස අපේ ආර්ථිකය දියුණු කරන්නට පුළුවන්. මේ සඳහා අපේ තරුණ තරුණියන්ව පහසුවෙන්ම ඔවුන්ව පුහුණු කරන්නට පුළුවන්. කෙටි කාලීනව සහ දීර්ඝ කාලීන සැලසුම් යටතේ විශේෂයෙන්ම අපි දන්නවා කලාංශයෙන් අද උපාධි ලැබලා රැකියාවක් නැතුව අතරමං වෙච්ච විශාල ප්‍රමාණයක් තරුණ තරුණයන් ඉන්නවා. ඒ අය මේ තාක්ෂණ ශාස්ත්‍රයට මාස 6ක් වැනි කෙටි කාලයක් ඇතුළත පුළුවන් අපිට පුහුණු කරන්නට හොඳ රැකියාවක් ලබා ගන්නට. මෙන්න මේවා තමයි අපි ආයෝජනය කරන්නේ මේ තරුණ තරුණියන් වෙනුවෙන්. අපි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, ඒ පාඨමාලා සකස් කළා, ආචාර්යවරුන් වැඩි කළා, නව විශ්වවිද්‍යාල ඇති කළා, ඒ වගේම කාර්මික විද්‍යාල ඇති කළා. අපි මේ තරුණ තරුණියන් අපි පළවෙනි අවුරුද්දේ ඉඳලාම උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම තරුණ තරුණියකටම විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම මේ ව්‍යාපාර කරන ජනතාවට අපි විශාල පහසුකම් බදු සහන අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මය හා සම්බන්ධව ඇති කරන කර්මාන්ත ගොවියාට ඔවුන්ට පහසුවක් වෙන ආකාරයට ඒවා සියල්ලම අපි බද්දෙන් නිදහස් කරලා තිබෙනවා. ඉතින් මේවා මේ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් උනන්දුව කරවන්නට ඔවුන්ව මේවට යොදවන්නට තමයි අපි මේ බදු සහන ලබා දීලා තියෙන්නේ. ඒ වගේම තාක්ෂණය පැත්තෙන් අපි දන්නවාද සමාගම් විශාල ප්‍රමාණයක් ඉන්නවා. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මේවා හා සම්බන්ධව විශාල විදේශ විනිමයක් අපේ රටට ගෙන එනවා. අපි මේ සමාගම් දිරිමත් කරන්නට මේ තරුණ තරුණියන්ව තවත් බඳවාගෙන ඒ අයට පුහුණුවක් ලබා දීලා රැකියා නිපදවන්නට දිරිමත් කිරීම සඳහා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි කියලා තියෙනවා මේ සමාගම් සියල්ලක්ම බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා කියලා. මොකද මේ තොරතුරු තාක්ෂණේ, පරිගණක තාක්ෂණේ යෙදිලා ඉන්න මේ සමාගම් විශේෂයෙන්ම මේ රටට විශාල විදේශ විනිමයක් දැනට බිලියනක පමණ ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් ගෙනෙනවා. අපේ බුද්ධිමත් තරුණ තරුණියන්වට රැකියාව ලබා දීලා තිබෙනවා. මේක ඩොලර් බිලියන 3 දක්වා ලේසියෙන්ම අපිට වැඩි කරන්නට පුළුවන්. තරුණ තරුණියන් ලක්ෂ 3කට රැකියාවන් ලබා දෙන්නට පුළුවන්. මේ අයව මේ තරුණ තරුණියන්ව විශේෂයෙන්ම ගම්බදව ග්‍රාමීයව ඉන්න තරුණ තරුණියන්ව බඳවාගෙන ඔවුන්ට පුහුණුවක් ලබා දීලා මේ තොරතුරු තාක්ෂණයට, කම්පියුටර් තාක්ෂණයට යොමු කරවන්නට, මේවයි මේ රැකියාවලට යොමු කරවන්නට දිරිමත් කිරීම සඳහා අපි මේ සමාගම් සම්පූර්ණයෙන්ම බද්දෙන් නිදහස් කරලා තිබෙනවා. අපි එදත් ඒ කාර්ය කරා. මේ රජය ආවට පස්සේ 14%ක බද්දක් ඔවුන් වෙත දැම්මා. මේ අපිට විදේශ විනිමය උපයන මේ අයට බදු ගැසීමේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා අපි ඔවුන් දිරිමත් කරන්නට විශේෂයෙන්ම මේ තාක්ෂණික අංශේ මේ ඉන්න සමාගම්වල අපි බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. මේ හරහා අපි ඔවුන් දිරිමත් කරනවා. මේ ගම්බදට ගිහිල්ලා ගම්බද තරුණ තරුණියන්ව බඳවගෙන උන්ට පුහුණුවක් ලබා දීලා හොඳ රැකියාවන් ලබා දෙන්නට. ඒ වගේම
අපි ආර්ථිකය දියුණු කරන්නට විශේෂයෙන්ම අපි දන්නවා තාක්ෂණ අංශය හැරුණම සංචාරක අංශය මේ පැතිවලත් ඇල්ල ප්‍රදේශය අර ඉස්සර කිව්වා වගේ හපුතලේ ප්‍රදේශය මේ ප්‍රදේශවල සංචාරක ශේෂ්ත්‍රය අපිට විශාල වශයෙන් දියුණු කරන්නට පුළුවන් අපිට රජයක් හැටියට අපි මේ සංචාරක ශේෂ්ත්‍රයට ප්‍රමුඛත්වයක් දීලා රජයක් හැටියට රජය තමයි පිටරටවල් වලට ලංකාව ගැන දැනුවත් කළා ප්‍රචාරය කරන්නට ඕන රජය අලුත් වෙළඳපොළවල් අපි හොයා ගන්නට ඕන අලුත් රටවල් හොයාගෙන දැන් චීනය වැනි රටවල් වලින් ඉන්දියාව වැනි රටවල් වලින් බටහිරට අමතරව විශාල සංචාරකයන් ප්‍රමාණයක් ලෝකේ හැම තැනටම යනවා අපි මේන් කොටසක් හරි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ලංකාව ගැන ප්‍රචාරය කළ යුත්තේ රජයයි රජය තමයි ඒකට මැදිහත් වෙන්නට ඕන ඒ වගේම මේ රටට පැමිණෙනකොට ඒ පැමිණෙන්නට තිබෙන අවස්ථාවන් වීසා පිළිබඳ හෝ වේවා ගුවන් තොටුපළවල් වල තිබෙන පහසුකම් වේවා මේවා සංවර්ධනය කරන්නට ඕන රජයයි රජය ඒ ප්‍රමුඛත්වය දීලා ඒ ක්‍රියාකාරකම් කරනකොට පුද්ගලික අංශය ව්‍යාපාරිකයන් ඕනෑ තරම් මේ වෙනුවෙන් ආයෝජනය කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ රජයෙන් සිය යුතුදම අපි විවිධ බාධක මේවා අපි අහක් කරන්නට ඕන. ඒ කාර්ය රජය මැදිහත් වෙලා කරොත් පුද්ගලික ව්‍යවසායකයන්ට අවස්ථාව ලැබෙනවා ව්‍යාපාර කරන්නට ඕනෑ තරම් ඉන්නවා ඒවට ආයෝජනය කළා ව්‍යාපාර කරන්නට. ඉතින් මේ වගේ සෑම ශේෂ්ත්‍රයකින්ම අපි පැහැදිලි සැලැස්මක් තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා තිබෙනවා අපිට හැකියාව තිබෙනවා ඒ වගේමයි මේ පළාතේ තමුන්නාන්සේලා දන්නවා රණවිරුවෝ ඉන්න විශාලම කඳවුර ඔවුන් පසුගිය කාලය තුළ අපේ රටට නිදහස ලබා දීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරා ඒ හේතුව කොටගෙන අපිට පුළුවන් වුණා අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරන්නට නමුත් එදා ත්‍රස්තවාදය අවසන් කරා පමණක් නෙවෙයි අපි පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් මේ රට තුළ යොදලා තිබුණා මේ රජය ආවට පස්සේ ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. එයා අර රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. එදා රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට සැලසුම් හැදුවා. ඒ වගේම අපේ බුද්ධිංශවල සමාජිකයන් අභූත චෝදනා නගලා ඔවුන්ව හිරගත කරා. නමුත් අපි පැහැදිලිවම මේ රටේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අපි අර යොදලා තිබුණු ආරක්ෂක වැඩපිළිවෙළවල් බුද්ධිංශවල ක්‍රියාකාරකම් නැවතත් ආරම්භ කරනවා ඒ හරහා තමුන්නාංශලාගේ එදා අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරාම සිංහල දමිළ මුස්ලිම් මේ සියලුම කොටස් සාමයෙන් ජීවත් වෙන්නට ඔවුන්ගේ රැකියාවන් කරන්නට ඔවුන්ගේ ව්‍යාපාර කරන්නට හැකි වාතාවරණයක් අපි සකස් කරා නමුත් බලන්න මේ පාස්කු ඉරිදා නැවතත් බෝම්බ පිපුරුණයින් පස්සේ එකිනෙක අතර අවිශ්වාසය ඒ රැකියා කරන්නට තිබෙන අපහසුතාව ව්‍යාපාර කඩා වැටීම මේවා මේ අදූරදර්ශී වැඩපිළිවෙළවල් හන්ද තමයි මේ සිද්ධීන් උනේ. ඉතින් අපි තමුන්නාංශලාට පොරොන්දු වෙනවා. තමුන්නාංශලා දන්නවා මට හම්බුණු සෑම වගකීමක්ම මං සම්පූර්ණයෙන්ම ඉටු කළා. ආරක්ෂක ලේකම්වරයා හැටියට ඒ වගේම නගර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මම මගේ කාර්ය මගේ වගකීම් මගේ යුතුකම් මම ඉෂ්ට කළා මේ අභියෝගත් මම මේ අයුරින්ම ජය ගන්නවයි කියන එක තමුන්නාංශලාට කියමින් තමුන්නාංශලා මා කෙරෙහි විශ්වාසය තියන්න ඒ වගේම තමුන්නාංශලාගේ යුතුකම තමුන්නාංශලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක්
නැවතත් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියමින් තමුන්නාන්සේලාට ජය වේවා මේ හපුතලේ දියතලාව ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා ස්තුති සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ